පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාව අනුව සවුදි අරාබියාවත් වහාබ් වාද චින්තනයක තමයි සිටින්නේ. එතකොට ඒක තහනම් නැතුව තව්හීද් ජමාත් සංවිධානයේ විතරක් ඇයි තහනම්? ඔය පටලැවිල්ල තමයි දැන් තව දුරටත් විග්‍රහ කරන්න ඕන. ඔක දැන් අර දැන් අමු කැවිච්ච කේස් එකක් තමයි වෙලා තියෙන්නේ. මම මේ වචන පාවිච්චි කරන එක හරියට දන්නේ නැහැ. නමුත් පැහැදිලි කරගන්න ඕනේ අපි. දැන් බලන්න තව්හීද් සංවිධාන සියල්ලක්ම තහනම් කරන්න ඕන කියලා දාලා තියෙනවා. රටක සංවිධානයක් තහනම් කරන්න නම් ඒ සංවිධානය මේ රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වන්නට ඕන. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙන්නට ඕන. සහරා නසීම් කියන පුද්ගලයා තව්හීද් කියන නමින් සංවිධානය ගෙනිච්ච නිසා සියලුම තව්හීද් සංවිධාන තහනම් කරන්න ඕනලු. මම අහන්නේ 1983 ජූලි මාස 30 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරා. ජනතා විමුක්ති පෙරමුණ කැරලි ගහනවා, ආයුධ සන්නද්ධ වෙනවා. ඔවුන් ඉන්දු ලංකා ගිවිසුම නිසා ඔවුන් ප්‍රචණ්ඩකාරී වෙලා ඉන්දියාවේ ඉන්න ඒ හමුදා කඩවුර ඉවත් කරන්න කියලා ඔවුන් අරගල පවත් වුණා. සෑහෙන ව්‍යසනයක් සිද්ධ වුණා රටේ. ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් නැති වුණා. ජීවිත අහිමි කරගත්තා. රජයේ පැත්තෙන්, ආරක්ෂක අංශ පැත්තෙන්, ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් රෝහණ විජේවීරලාගේ ඒ ආකර්ෂණීය ප්‍රචාරය මත විශාල පිරිසක් සමූල ඝාතනයක් සිද්ධ වුණා. විශාල සෑහෙන දේපළ ප්‍රමාණයක් අයි වුණා. පාස්කු ඒ ප්‍රහාරයේ තියෙන අහිමිවීම වලට වඩා විශාල ප්‍රමාණයක්. දැන් ඔයකට පදනම වුණේ මොකද්ද? සමාජවාදීනේ. ජනතා විමුක්ති පෙරමුණේ පදනම සමාජවාදී. දැන් ලංකා සම සමාජ පක්ෂය ඒ කාලේ තිබුණා. වෙනත් සමාජවාදී සමාජවාදයේ මත පීටවපු පක්ෂ තිබුණා. එතකොට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනවත් එක්ක ඇයි ලංකා සම සමාජ පක්ෂය තහනම් කරේ නැත්තේ? ඔතන තියෙන ප්‍රශ්නය දෝහන විජේවීරලාගේ ඒ ක්‍රියාත්මක වුණු ඔහුගේ අභිලාෂය ඔහුගේ අරමුණු වෙනස් වීම කියන ප්‍රශ්නයද නැත්නම් සමාජවාදී ප්‍රශ්නයක්ද? දැන් ওই තව්හීද් සංවිධාන ටික තහනම් කරන්න කියන එකෙන් කියන්න යන්නේ තව්හීද් සංවිධාන සියල්ලක්ම ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදී සාරන් වගේ බෝම්බ තියන්නට යන කට්ටිය කියලා. ඔය මම කලින් මතු කරපු තර්කය අනුව අනිත් සමාජවාදී පක්ෂයයි තහනම් කළේ නැත්තේ ඒ කාලේ. තහනම් කළේ නැත්තේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා දැනගත්තා සමාජවාදී කියන දේනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. රෝහණ විජේවීරලාගේ පුද්ගලික න්‍යාය පත්‍රයේ තමයි ප්‍රශ්නයක් උනේ. ඒ වගේ තව්හීද් වල නෙමෙයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා තමයි සෞදියේ තවමත් ඒ තව්හීද් තිබෙන්නේ. සෞදියේ තාමත් මොහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් කියන තව්හීද් එකම තාම තියෙද්දිත් ඔවුන් ත්‍රස්තවාදයට විරුද්ධ වෙන්නේ. ඒ සහරාන් කියන පුද්ගලයාගේ පුද්ගලික න්‍යාය පත්‍රයක තියෙන ප්‍රශ්නයක්. අනිත් එක මේගොල්ලෝ පටලවා කියලා තියෙන්නේ දැන්. ඇත්තටම ලංකාවේ තහනම් වෙන්න ඕන ප්‍රචණ්ඩකාරී සංකල්පය ප්‍රතිපත්තිය ඉස්ලාමීය පාලනයක් ඛිලාෆත් දවුලතුල් ඉස්ලාම් ඉස්ලාමීය රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනගා ගැනීම තමයි ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට භෞමික අඛණ්ඩතාවයට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ. ඔය ප්‍රතිපත්තිය කියන්නේ වහාබිසම් තුල නොවේ. ඕවා තියෙන්නේ ඉඛ්වානිසම් වල බ්‍රදර්හුඩ් කියලා සංකල්පයක් තිබෙනවා. ඊජිප්තුවේ කැරලිකාර කණ්ඩායම් ඒ වගේම පාකිස්තානයේ කැරලිකාර කණ්ඩායම් ඉස්ලාමීය පාලනයක් පිළිටුවා ගත යුතුයි. ඉස්ලාමීය පාලනයක් තුළ මුස්ලිම් නොවන ජනතාව සියල්ලක්ම අපි නතු කරගත යුතුයි කියලා සංකල්පයක් ගොඩනගනවා. ඛිලාෆත් සංකල්පය, රාජ්‍ය පාලන සංකල්පය, ওই සංකල්පය තමයි මේ මතුවන හැම ත්‍රස්තවාදී සංවිධානයකම තියෙන්නේ. අල් කයිඩා වන්නට පුළුවන්, තලේබාන් වන්නට පුළුවන්, බෝකෝ හරාම් වන්නට පුළුවන්, ISIS වන්නට පුළුවන්, තවත් ත්‍රස්තවාදී සංවිධාන වන්නට පුළුවන්. මේ හැමෝම කියන්නේ ඉස්ලාමීය පාලනයක් ගොඩනගන්න කියලා. මේ ප්‍රතිපත්තිය තියෙන්නේ වහාබිසම් තුල නොවේ, ඉඛ්වානිසම් තුල. බ්‍රදර්හුඩ් සංකල්පය තුල තිබෙන්නේ. බ්‍රදර්හුඩ් සංකල්පය කවුරු හරි ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඕන කියනවා නම් අන්න ඒ සංකල්පය තහනම් කරන්න. නමුත් වහාබිසම් තුල ඛිලාෆත් සංකල්පයක් නැහැ. කුර්ආනයේ තුලත් නැ, නබි වදන් තුලත් නැ, මේ ජනතාව අංවඩු ගන්න වහාබිසම් සංකල්පය තුලත් නැහැ කියන එක කොමිසම වටහා ගන්න පැකිලුණා. ජාත්‍යන්තරව ඉස්ලාමීය පාලනයක් ගොඩනගා යුතුයි කියන මතය මත ඔහුන් ඉන්නවා. නමුත් ජාත්‍යන්තරව ඉස්ලාමීය පාලනයක් ගොඩනගා ගත යුතුයි කියන මතය තුල වහාබිසම් කියන කට්ටිය නැහැ. වහාබිසම් කියා කියා ගන්න පිරිස තුල නැහැ. තව්හීද් පිරිස තුල නැහැ. අපි සතුව නැහැ. අපි කවදද ලංකාවේ මම දැන් මම පුද්ගලිකව 2001 වසරේ සිට සිංහල භාෂාවෙම දේශනා පවත්වනවා. මම කොහෙද කියලා තියෙන්නේ ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනගන්න කියලා. කොහෙවත් කියලා නැහැ අපි. කොහෙවත් අපි දැනුවත් කරලත් නැහැ. අපි ප්‍රචාරය කරලා අපේ එක වීඩියෝ පටයක් පෙන්වන්න කියන්නේ ඉස්ලාමීය පාලනයක් ලංකාවේ ගොඩනගන්න ඕන නැත්නම් ජාත්‍යන්තර වශයෙන් ගොඩනගින්න ඕන කියලා. කුර්ආනයේම නබිවරුන් ලක්ෂ ගානක ඉතිහාසයේ සඳහන් කරනවා. ඒ ලක්ෂ ගානක ඉතිහාසයෙන් දෙන්නෙක් තුන්දෙනෙක් තමයි රාජ්‍ය පාලනයක් ඇතුව ජීවත් වෙලා තිබෙන්නේ. මොහම්මද් නබිතුමා රාජ්‍ය පාලනයක් තිබුණා. අපේ වක්තෘවරයානන් සුලෙයිමන් නබිතුමා, දාවුද් නබිතුමා, යූසුෆ් නබිතුමා 11ක් පමණයි. අනිත් සියලුම වක්තෘවරු සාමාන්‍ය සිවිල් පුරවැසියන් වශයෙන් ජීවත් වුණ අය. බොහෝමයක් දුරට මුස්ලිම් නොවන රටක් තුල සුළුතරයක් වශයෙන් ජීවත් වුණ අය.
ඔවුන් කවදාවත් කියනවා ඉස්ලාමීය පාලනය ගොඩනගන්න කියලා. කුර්ආනයට පටහැනි සංකල්පයක් තව්හීද් ජමාත් සංවිධාන කියන්නේ. එතකොට කොහොමද තව්හීද් ජමාත් සංවිධාන තහනම් සංවිධානයක් වශයෙන් නම් කරන්නේ? මේක වැරදි. අපි පිළිගන්නේ නැහැ. මෙහෙම කරන්න යනකොට නැති සංකල්පයක් ගොඩනගනවා. තව්හීද් කියන්නේ ත්‍රස්තවාදීන්. තව්හීද් කියන කට්ටිය බලනකොට ඔක්කොම ශ්‍රී ලංකාවේ මිනිස්සු බය වෙන්න පටන් ගන්නවා. දැන් තමයි ත්‍රස්තය ගොඩනගන්නේ. කොහොමද ගොඩනගන්නේ? තව්හීද් කට්ටිය බලනකොට ආ මේ ත්‍රස්තවාදීන්. ත්‍රස්ත වෙනවා මිනිස්සු. එහෙම කරන්න එපා. අපි මේ රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ රටේ තියෙන නීතියට අවනත විය යුතු පිරිසක් ඉල්ල තමයි අපිත් ඉල්ලන්නේ. එහෙම තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. එම නිසා ඒ නිර්දේශය පිළිගන්න බැහැ.